බන්දුල මහතා එවැනි කටයුතු ආරම්භ කිරීමට රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍ය වර්තමාන ගරු උප ගරු ජාතික ලේකම්තුමා අපිට පුදුමාකාර උදව් ටිකක් කරා යහපාලද සමයේදී. නමුත් දැන් අපි තාම හරියට රාජ්‍ය බලයකට මේ ඉන්නේ. නමුත් අපි හිතනවා ඒ දෙබලම ඉදිරියේදී රාජ්‍ය බලයට ආවොත් අපි ඔක්කෝටම හරි කියලා. ඒ වගේ මේ ඉන්න සියලුම මුලසුන ගත්ත අය විවිධ හැමෝම කිව්වොත් මට කාලෙ වෙලාව යනවා. කවුරුත් නෙමෙයි මේකේ වටිනාම වස්තුව ඔබලයි. ඔබලාට සියලු දෙනාටම කාන්තා හා පිරිමි සියලු දෙනාම අපි සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම කියනවා නම් මේ අපි අද යම්කිසි වෘත්තීය අරගලයක් කිරීමටයි සැරසෙන්නේ. ඒ තමයි අපි මේ වෘත්තීය අරගලය මෙන්න මෙතනින් පටන් ගන්නවා. ඒ තමයි මේ මූලස්ථානය. මෙතනට ගෙනාවේ අපි මේ වෘත්තීය සමිතියක් ආරම්භ කරන්න. ඕගොල්ලෝ කොච්චර නන්නත්තර වෙලා තියෙනවද, අවතැන් වෙලා තියෙනවද, කොච්චර නුමග ගිහිලා තියෙනවද කියලා බැලුවොත් පහුගිය මාස 6 තුලදී බොරුව මුලාව රජකම් කරපු කාලයක් වුණා ඕගලට අපේ සෞඛ්‍ය සේවකයන්. සත්‍ය තමයි වර්තමාන රජය අන් කිසිම රජයක් නැතුව රුපියල් 10,000ක් ජනවාරියේ දුන්නා පඩි වැඩි කරලා. ඒ හරි නෑ කියනවා. හැබැයි ඊට අවුරුදු වල දුන්නා වගේ වැඩියෙන්ම දුන්නා, සහන ගොඩාක් දුන්නා. ඉදිරියේදී මං හිතන්නේ දෙන සහන ගැන අපේ දේශපාලන අධිකාරී කතා කරයි. හැබැයි අපේ මම කියන්න තියෙන්නේ මේ සේවකයන් ටිකක් ආර්ථිකව සහ වෙනත් ගැටලු වලින් පොඩ්ඩක් මිරිකිලා ඉන්නේ. ඒ අය මම හිතනවා එක්කරාසි කරගෙන අපිට ආරංචියක් ආවා අපේ හිටපු ඇමතිවරුනි, ඉදිරි මාස 2 තුලදී වෘත්තීය සමිති රැල්ලක් ඇති කළ යුතුයි කියලා එක්තරා ව්‍යාපාර දේශපාලන ව්‍යාපාර තීන්දු කරලා තියෙනවා. ඒ කරලා රෝහල් පද්ධතිය කඩාවට්ටන්න ඕනේ කියලා උපදෙස් ලැබිලා තියෙනවා. ඊයේත් අපේ රෝහල තුල මේ ලීෆ්ලට් බෙදීමේ ව්‍යාපාර ක්‍රියාත්මක වුණා. හැබැයි අද මම කියන්න ඕනේ මේ ඇවිල්ලා තියෙන්නේ වර්තමාන දේශපාලනයේ වර්තමාන රජය කෙරෙහි යම් කිසි බලාපොරොත්තුවක් තියෙන අය. ඒ අය ඇවිල්ලා අපි ඒ බලාපොරොත්තු ඉටු කරන්න ඕනේ. ඒක නිසා තමයි අපි මේ අද රැස් වෙන්නේ. අපි යම් කිසි දෙයක් කරමු. ඒ වගේම මේක තමයි අපේ අරමුණ. අපි සාකච්ඡා ආරම්භ කරමු. අද මේ සංගමය වෙනුවෙන් ඕගලව නියෝජනය කරන්න පිරිස බිහි කරමු. ඒ බිහි කරලා ඒගොල්ලෝ මින් පෙර වෘත්තීය සමිති නායකයෝ වගේ කාර් අරන් ගෙවල් හදලා සුභෝගකෝබි ජීවිත ගත කරන අය නෙමෙයි. ඒ අය අපේම පිරිසෙන් කොටසක් තමයි. එකම දේ ඉස්සර හිටපු වෘත්තීය සමිති නායකයන් වගේ බස් එකෙන් වැඩ ඇවිල්ලා රාජකාරියට බත් පැකට් එක ගෙදරින් උයාගෙන ඇවිල්ලා වතුර බෝතලේ අරන් ඇවිල්ලා ඕගලා වෙනුවෙන්ම කැප වෙච්ච අය වෙන්න ඕනේ කියලයි මම හිතන්නේ. එහෙම තත්ත්වයක් මිසක් එහෙම නැතුව ඕගලට වඩා ඉහළින් ඉඳගෙන මොනවද කරෙන්න ඕනේ, එහෙමද බලමු මං බලන්නම්. රනිල් වික්‍රමසිංහට මං කියන්නම්. ඒ වගේ තමයි අපේ හිටපු වෘත්තීය සමිති නායකයන් කතා කරන්නේ. අඩුතරමින් දන්නේවත් නැහැ රනිල් වික්‍රමසිංහ ගරු අතිගරු ජනාධිපතිතුමා කියන්නවත්. ඒ වගේ හිටපු පිරිසකට අද මම මේ ඕගල වෙනුවෙන් මෙන්න මෙතන අපේ මේ තියෙන මූලස්ථානයට ගෙනල්ලා යම් කිසි අතිතාලමක් දානවා. අපි මෙතනින් පටන් ගත්තොත් අපි මේ ඉතිහාසයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියබ්බ සහ තියෙන බලගතම වෘත්තීය සමිතිය පිහිටවන්නයි මේ සැරසෙන්නේ කියලා කියන්න ඕනේ. ඒක පිහිටෙව්වට පස්සේ
එදායින් පස්සේ අද ඉඳන් හරියටම යම්කිසි කාල සීමාවකට පස්සේ අපි නැවත හමු වෙමු. එතෙක් අපි කයිවාරු ගහන එක නවත්තමු. බොහොම ස්තුතියි. ලබා දෙන්නට ආරාධනා කරනවා. තෝරාපත් කර ගැනීම සඳහායි උප සභාපති වෘත්තීමේ ගැටලු මැදිහත් වී කටයුතු කිරීම ඒ නව නිලධාරී මණ්ඩලයට සියලු දෙනවා. නව නිලධාරී මණ්ඩලයට සුභාශිස්සන එක්කාසු කරනවා. සෞඛ්‍ය සේවාවට සුබදායී පරිණාමයක් ගෙනීමට මේ සමීපිය ගන්න හැකියාව